ආණ්ඩුව සූදානම් වෙන්නේ මැතිවරණේ කල් දාන්න. ඔබට මතක ඇති මීට මාස 3කට එහා පැත්තේ තමයි විපක්ෂයේ පක්ෂ 16ක් ඉල්ලලා මැතිවරණේ කල් දාන්න එපා කියන පොදු ප්‍රකාශනය ආණ්ඩුවට ඉදිරිපත් කළේ. ඒ නිසා විපක්ෂයේ මැතිවරණය ගැන උනන්දුවෙන් ඉන්නවා. ඒ ඇවිල්ලා මේ සමහර වෙලාවට හිතන්න පුළුවන් මේ ආර්ථික අර්බුදයේ මැද මොන මැතිවරණද කියලා. අපි අර භීෂණයේ මැද පව මැතිවරණ පැවැත්වුවේ ආණ්ඩුව යන ගමන් මඟ පිළිබඳ ජනතාවගේ මතය ආණ්ඩුවට sannivedanaya කරන්න හම්බ වෙන්නේ මේ ජනතාව මතයි පරමාධිපත්‍යයේ තිබෙන්නේ කිව්වට ජනතාවට ඇත්තටම පරමාධිපත්‍යයේ බලය පාවිච්චි කරන්න හම්බ වෙන්නේ මැතිවරණයක විතරයි. පළාත් සභා මැතිවරණේ නැහැ. ඒතකොට ජනාධිපතිවරණයයි පාර්ලිමේන්තු මැතිවරණයයි පළාත් පාලන මැතිවරණයයි කිව්වම ඇත්තටම පරමාධිපත්‍යයේ ජනතාව මත කිව්වට ජනතාවට අවුරුදු 5කට දවස් 3යි පරමාධිපත්‍යයේ තියෙන්නේ. ඔය තුනෙනුත් එකක් අහිමි කරනවා කියන්නේ ජනතාවගේ රට පාලනය කිරීමේ අයිතිය බරපතල ලෙස උදුරා ගැනීමක් විදිහට අපි දකින්නේ. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ